සකුගේ ලෝකය බලන අපි දන්නවා මේ වෙනකොට සකුණිව එක්කරගෙන ආව වෙදගෙදරට හිච්චා නමුත් හිච්චටම තමයි වැඩිකාරය වෙන්න සිද්ධ උනේ මොකද දහමි වෙද නෝනට සහ වෙද මහත්තයාට මේ දෙන්නව ගොනාට අඳලා තිබුණේ ඉතින් සකුණි ගෙට එනකොටම කිව්වා දහමි මං එක්කන් ගියා කියලා කියන්න එපා කියලා ඉතින් සකුණි මේ ගැන ගොඩක් කේන්තියෙන් හිටියේ හැබැයි ඉතින් සකුණිට කට වහගන්නම සිද්ධ වුණා ඉතින් දැන් හිච්ච මේ සම්බන්ධව නිහඬව ඉන්නේ නම් නැති වෙයි මොකද හිච්ච දන්නවා දහමි තමයි සකුණිව අරන් ගිහින් අතරමං කළේ කියලා ඒ වගේම සකුණිව බේරගෙන ආවේ හිච්චා ඉතින් දැන් මේ සිද්ධ වෙන දේවල් නිසා දහමිනම් ටික ටික නොපෙන්නුවාට බයයි මොකද කොයි වෙලාවෙත් තමන්ව නැන්දට මාමට අහු වෙයිද දන්නේ නැහැ මාමා මොලින්දම්ම කිව්වා මේ චෝටි මැණිකව ගෙදරින් අතුරුදහන් උනේකට දහමි සම්බන්ධයි නම් කිසිම සමාවක් නැහැ කියලා. ඉතින් හිච්ච අනිවාර්යයෙන්ම දහමිව සකුණිව අරන් ගියාට වැඩිකාරී බව නැසකේම ඔප්පු කරાવી වෙද මහත්තයාට. මොකද ඒකට හේතුව තමයි නැත්නම් හිච්චට වෙද මහත්තයා එක්ක දුරස් වෙලා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි හිච්චට දහමි උනත් තර්ජනය කරයි. හැබැයි හිච්ච ටිකක්වත් දහමිට කැමතිත් නැහැ බයත් නැහැ. ඒ නිසා දහමිගේ වරද වෙද මහත්තයට පෙන්නා දේවි කියලා හිතන්න පුළුවන්.